අයිබෝන් ලංකා ඉන්න සියලොම දූලපුතාලට රන් කැකුලු ස්මාර්ට් ඌපහින් වැඩසටහන තමයි ලංකා බැංකුවේ පාර්සණනි තටත්වයේ සිට ක්‍රියාත්ම කරන්නේ මහිතන්නේ ලංකා බැංකුවේ අපේ මහත්ම මහත්මන්ගේ එකතුෙන් තමයි මෙ ඔබට මෙම ශිෂ්‍ය ශිෂ්‍ය අධාර ලබා ගැනිීම සඳමය පස්සන ශේණී පැත්වෙන තරඟ බය සඳා අත්තලක්වරන්න තමයි ලංකා බැංකුව මෙහින් වැඩසටහ කරන්න. අපි ලංකා පුරාම මේ වෙද්ද. එක්දා සයිසයකට වැඩි ගණනක් අපි වැඩසහන් පවත්තල තින නමුත් මේ රටේ තියෙන තත්ත්වය මත වසංගත තත්ත්ය මත නිසාම අපි එවට යන්න බැවිලා තින නිසාම ලංකාබැක්වේ ප්‍රජාසත්කාරයයක් ව දිහට මේ වැඩසටහන ඉදිරියටගෙන අන්න තමයි ලංකා බැංක්කවේ බලාපොරොත්තුව මහිතන්නේ අපි ලංකා පුරාම සිතන අපේ ලංකා බැංකවේ ගනතුනකාර බෞතුන මංහිතන්නේ විශාල අත්වලත්ව වේවි ඔබේදෝ දරුවන් හොඳයි මා ඔබට ත්තන්නේ මේ හතරවෙනි පලවෙනි ප්‍රශ්න පත්තරේ හොඳ අපි තව ක්‍රාකාර්ගමකිම පටන් ගමු ම මේ ක්‍රියාකාරර්කම් දැන් රශයක් කියල දීල තියනවා යතින මේ ක්‍රාකාර්කම තුබ කරන්නට ඔබේ වං අතෙන් ගන්න එක දකුණුවතින් ගන්න දෙක. හිට පස්සේ වං අතින් එක ගත් දකුණවතින්ක ඉට පස අපි මාරු කරනවා ට පස අපි දුණ අතර යවා එක පං අතරයනවා දෙක ඊට පස අප යවායි වං අතට තුන මේ අතට පහ යනවා මේ අතර හතර යන විදිට අපි මාරු කරමින් යන්නටන එන එමයි මං අයිටන්ගන්නවා වං අතින් එක දකුණවා තින් දක වං අතින් එක දකුණුව තින් දෙෙක. ඊට පස්සේ දකුණු අතට එක වං අතර දෙක ඔවිදිට අපි මාරුවය වී ඇගිලි මාර්ගතුන්න නං හතර පහන හතර හතරනම් පහ ඔවිදිර මාරු කරමින් අපි මෙ විදිට ඔබේ මනස එකරමනට ගන්න හොඳයි දැ ගම ශිෂතු විභාගේ අපි දෙ පලනි ප්‍රශ්න පත්තරේ අපේ ඇරමුමයි දැම් පටන්ගන්න හොඳයි අදර් ප්‍රශ්නවදරංක හතර ඔබට ලැබෙන කාලෙ පැෑය එකක් හොඳයි දපුතේ මේ පැයක කාලෙ තුළ ඔබ කරන්නට අවශච ජාතිව ගයක් තියෙනනො ඇතුළට කාය තු ඔබ ලේසි ප්‍රශ්නටිකර සල්ල උතරලිය යන් හැබැයි අමාරු ප්‍රශ්නයක් මතුනුත් අප තුළම අපි රැඳ ඉන්න නෑ. ඒ තුළ රැඳදන්නට ගියොත් අපිට කාලය ගත වෙනවා. අපිට එක ප්‍රශ්නයකට විනාඩක් ගතවනු විනාඩි හතලයක් යනවා. අපිට ඊළංඟ විනා ප්‍රමාණය ඊඟ විනාජි ප්‍රමාණය අපිට ගත කරන්න වෙන්න කියවන්න. හැබැයි අපිකිීවලකිවල පල පලින් ප්‍රශ පත්තරේ එක පශ්නයකම පැලි ගැලි සිටිය ොත්තින් අපිට කාලේ ගතව වන්න කාලේ මදව වෙනවා. අපි දැකල තිේෙනවා උත්තර පත්තර පක්ෂාවට ගිහම අප දවල පුතාලා. සහ ප්‍රශ්නමගැරලතින මේ බැරිකම නෙවේ කාලේ මදිිකම මේ නිසා එකක් ප්‍රශ්නපේ එල ගෙල සිටි නැතු ඉතිරි ප්‍රශ් කරාපි ලේසි ප්‍රශ්නිස්සල ල අමාරු ප්‍රශ්ණ දනට ගන්න හොදයි අපිසාගච්චා කරමු සෑරසිය පිළතුර තුන බැගෙන්දී ඇත එබ ඇතුරින් එක් එක් ප්‍රශ්නයට අදාලා නිවැරදි පිළිතුර තෝරාගෙන ඒටටින් රක්න්දදිවුවම ඉසලකවාගේම කියලා තියෙන ජාතිටික විතරයි අපි කරන්නේ වෙන ජාති අපි කරන්නට යන්න නෑ හොඳයි. ක එකකා දෙක ප්‍රශ්නව මුලිින් දී ඇති රපයම්පූර්ණ වීමට ගැපෙන කොටස තෝරන්න යන්න. බලු මුකක්ද මේ කොටස කියන්න කියලා අපි මේ කොටස තෝරන්න යන්නේ. බලමුින්න තියෙනවා මේොටසට මේොටස ගැලපෙන කොටසක්තියන. අපි බලනවා මංන් ඉසල්ල කිවගේ චටීවි තියනවා. තිත්තියන දිගයිර තියනවා කෙටීවි තියන මෙම අපි බලල මේ දෙක අතර තියෙන සම්බන්ධය. මෙතට කොත් කොහොම වෙන්නේ මේේරට මේේ කොහොම වෙන්නේ මේේර නැත්තං වෙන රක් අපිකෝම සබන්ධ කරගන්නගේ ලාබි බල හොඳදයි මෙතන තියෙන වි දෙක් මෙතන තින තිිකනාකාර හැිය මෙතන තියනවා මෙතන තිිකෝනාකාර හැඩියයක් න මෙතරන තියන වි දෙක්. මෙතන තියනවා තිිකෝනාාකාර හැඩ දෙක් ඉරි දෙක් තියනො දෙ පැත්තර ඉවි දෙක තියනක සම්බන්ධ කරඩයි යන්න. මේ පැත්තරත් තියෙනවා ත්‍රකෝනාකාර හැඩියක්. හොඳයි තික න රන්න දක් හඩයක් තින මෙතර තින හිවිතුනා. ති ක න ත ති කෝන යන තියන තනත් හම ඒතුත් තේවා තිිකෝන දෙක් තියනවා බිවිද හැට තියන. නමමු ත්ේ බලන මේකට ගැලපෙන මුත්තරේ ම ැලපෙන උත්තරේ ද තුර ග පල්ලවෙනි උත්තරේ. බලුම් පලිවෙනි උත්තරට මොකද වෙන්නන්නේ කියලා. දම් බලන්න මේදට මේද සම්බන්ධ වෙනවා. මේද උට යන මේදකක සම්බන්ධ වන හම. අපිට අද කෝනමානයක් අපි තිබ්බ වගේ ෝනමානය මේ හැඩට තියන්නේ කෝනමානය තිනෙ ඉවි වගේ මේ ඉවිතිකපි සම්බන්ධ කරගන්න හොඳයි. දෙමිනි ප්‍රශ්නයට තියන ඔන්න මේකනන් ටිකක් සංකීන්නයි. හැබැයි මංකෝවක්ක විතියෙනවා ඉවි තියෙනවා මෙක තියෙන එක තුකිවී රවන් තියන රවුන්් පාට කරලා තියෙන එක එක හැඩ තියවා. මුත් මේ හැඩිය අපි හදදියට ේරුම්ගන්න ොමද මේ අපි හඩ හදියට ේරුම්ගන්න බලනො තන ඩි ීම තිය එකතුකිීම තිය මෙතන තියෙන බෝල දෙකක්. මෙතන තින එකතුකිීම බෝලයක් තියන බෝල පාට කල තියන වැඩිකිවීම තියෙනවා යට කෑල්ලක් තියෙන. මෙතන කෑල්ලක් කඩු බවත් දැනෙනවා හැබැයි මෙතන තියෙනවා රව්ම පාට කරලා වැඩිකිවීම තියන එකතුකිවීම ති මෙතන තින බෝලි අතන තියෙනවා වැඩිකිීම එකතුකිවීම ෝලි පාටරල න උඩ මුකත් නෑ අපිට තුංගෙනය කන ගඩම් බෑ ය කොසක් කඩු එකුතු කිරීම අඩුකිරම තිබට බලය කකඩු අප අයිකර හැබ අපි ැන් තර්ර කරන්න තිවා මෙ මෙයා ගැනයි මෙන්න මෙයා ගැනයි. අපි ඒ දෙන්න ගැන බලනවා මොකද මේ දෙන්න කියන්න. ද මේක එකටමං කිවම සම්බන්ධ කරන්න ඕන කියලා ඔන්න සම්බන්ධය. අපි සබන්ධය දාගත්තාම මම තෝරගන්නවා හරියටම මෙන්න මේ පිළිතුර මොකදද මේ පිළිතුර දෙක. මෙන්න මේ කෑල්ල ඒ කෑල්ල මෙතට සම්බන්ධයවා. එකක් කැර එකක් තියෙන. බලන්ඩ පාටකරපුරවමයි වැඩි කිරීමයි එකතු කිරීමයි පාටකරපු වෙන අපි ගත්තා දෙවැනි උත්තරයි. අඟ තුන හා හතර ප්‍රශ්නවල අන ටූප දෙකට වඩ වෙන ස්රූපයතු අන්න අනිත් රූප දෙකට වඩ වෙන ශරූපය තමයි තෝරන්නන්නේ ට වඩ වෙනස් රූපය තමයිි තරන්යෙන් හොඳ අපි වෙනස් රපේ තොරම් හරි. අපි මේවා දන්නවා හරි. <laughs> <ality> ි ැදෙන් කල තින අප ඉසලකගේ චතුස්ථාලය මේක රුජකෝනාශන මැදින් තියෙන අපි වෘරතය මැදික් තියන. එකේ තියනවා හරියට බෙදපු විදිහන් එ හරියට විදුපු කොටස් දෙගත ය. අපි කියන්නේ ප්‍රශ්නෝල අනිතරූප දෙයකට වඩ වෙන ස්රූපයක්ත් තෝරන්න්න වෙන රූප තමයි තෝරන්න. හරි හඳ මතක යන්නේ ම ගත උත්ර චතුස්තාාලේ එක හරියට මැද්දෙෙන් ගිහිල්ල නෑ. ද ට මෙ මැද් න මෙ මද්ද ඉලාති ඔ නොකයි තියෙ උප දෙකා අතර වඩා වෙන ස්රූපි අපි තෝර ගත්තා ඉලගට යනමම හතරෙන් පස්්නයට අංක තුනාා හතර පශ්නුවල අනනි ටූපයකට වඩා වෙන ස්ටූපය තොරන් S මේ දෙක මාරුවයවා මේ දෙක දෙපැත්තට යනවා. ක ඒ අකාරයට මාදුන එහෙනමං වෙන ස්ෘුපි විදිරියට තෝරගත්තා මෙ තුන්ඒ උත්තරේ විදියට තෝරගත බන් ස් අනිපත්තරි ගිල්ල තිෙන Tස් දෙන්න එක අරය වෙනස්. අංක පාස හය ප්‍රශ්නවල දී ඇතියබ තුනක් එක් කාණ්ඩයක මෙන තුක් එක් කාණ්ඩයකට යවා තුනක් යනවා එක් කාන්්ඩේකට ක් යනවා එක්කාණ්ඩයකට තුනක් යනවා එක්කාණ්ඩයකට තුනක් එක්කාණ්ඩයකට අංක පහ සහ, ය ප්‍රශ්නල ද තියවයින් තුනක් කා්ඩයෙකරත් දෙකක් තවත් කා්ඩය කරත් වෙන් කළ හැකි. එම කා් දෙක එකටොත් අ අත් න හරි මට සාගච්චා කලා හතුරින් පශ්නය පස්සන ප්‍රශ්නය අක පහසා හරි. පස ප්‍රශ්න දීති වයි තුනක් කා්ඩෙක වත් කා්ෙකටත් වෙන් කළ හැකේීම කා්ක එකරට යත් ව නොවන්නන්නේ කුමක්ද කියලා අප අරන්න තුනක් එක් කාන්්ඩයකට. තුනක් එක් කාණ්ඩෙකට අපෙන් ගත්තා. තුනක් එක් කාණ්ඩෙකට ගත්තා.ඉට පස ගත්තා දෙකක් තවත් කාණ්ඩයෙට මේ දෙකක් කියන එක ගත්තා එක්කාන්්ඩෙකට. වෙෙන් කළ හැකිියීමම කාණ් දෙක එකටවත් අයත් වනෙකට. ! අපි මේ දෙක දන්නවා මේ බදාාදාව දන්න. දන්න එනං අපි දන්නවා සිකුරාදත්දන්න අපි ඇතුන් දෙෙන වන්න දාගත තුනක් එක්කාණඩෙක දාගත්ත. හරි ඊට පසේ අපි දාගත්තා දෙකක් දාගන්නන ත කන එනම් ගුද දාගත්ත අපිවිවිදාදාගත්තා. එන අපිට ඉතුරුවෙන්න්න මොකක්ද හැරදාි ිරුව හැර යි බලඳු පතේ. ග අපි දන්න දවල්දිි අපි වෙෙන් කරගන්නවා ය කියනවා තුනට එකයි දෙකට එකයි එකටත් නැති එක් කෙනයි යවායිං කරලදා ගත්ත හරි ඒනම් අපි ගත්තා අපි බදාද දන්නවා සඳදදන්නවා සිකුරාද දන්නවා ඉට පස අපි දන්න ගුරදා දන්නවා රිවිධදන්නන්න තුනයි දෙකයි ඉතුරේන හැරද. ඒ පහයි ප්‍ර්න ද ව තුන ක් ඩ ගරත් ග වත් කාඩි රත් වන්න ක හැකිය ඊලගේකමයි ස්සලක ේි කිය ම කාන්ඩ්දක එක ටඩුවත් ඇත්නන්න කොමක්ද කියලාහන. ඔන්න බලන පුතේ මේ වගේ දේවල්ලහපුහම හොඳට එක පාරක්නෙමේ දෙපාරක්තුම් පාරක් කියවන්න. ඒ කියවමින් තමයි තේරුම් ගණන එක තමයි නිවැරදිවෙවෝන වේගියත් අවශ්‍යයි ඕකම කිය ෝකය උතන රැෙදිිල ැරි න ලාග . දේශන පටන්ග දිමත් කිවවා එක බැයින පී ළ යන ොම දිගටම අපි ගිහිල්ල අපි ලේ සිටික අපික්මටරගනය නවා. හොදයි. අපි දන්නවා මෙතනින් නෙලුම් තියනු. ඔන්නට තුනත්වොර ගන්නවා. මානෙල් තියනවා ඕලු තියනවා. ඔන්න නෙලුම් මානෙල් ඕලු. හරි මේ ව අපේ ජලජ ජලය වැැවෙන නෙලම් මානෙල් ඕලු ජලේ. ඉට පසෙන් තියන තන කඩුපොල් සේපාලිකාම. මේ අමොනෝද දැනලතිම කඩපපුල්ම ලස්සන කඩුපුල් කොවෙලාද පිපෙන වාත්‍රී. හරි ලස්සනයි. හරි ලස්සන මලක් රාතිල පින්ක දවල් පිපෙන්න සේපාලික මල් හරි සුවන්දයි. අපි දවල්ට උදේට අපි සේපාලිකාගහ කැටින්ග මල් වැටලතින ඒමල් වැටෙන්නේ ඒගොලො පිපෙන්නේ රෑට මේ දෙන්න රෑටමගොල්ලො. වතුරේ ඒනං මෙයා ඔන්න තින හෙන්දිරික්ක මල තමයි අපිට නොගැලපෙන්නේ. දවල් ඒනම් මලක් හොඳයි ඊළංඟට අංක හත සසාට පස්නව දී ති රටව තේරුම්ගගේ අසඇති ප්‍රස්නට පිතුරලියන්. ඔන්නන් අපි හොයා ගන්න ඕන දැන් මෙතන. ඒන අපි බලනවා මංකව චක්කරය අපිට හොඳට තියන්නට ටොන කියල. ඒන හැටහතර තියෙනවා එම් මෙයා අ්ටයි අටයි. අටෝරක්ට හැට හතරයි. එහම් අටෝරක් කට හැට මෙ මේ අපි දන්න අටයි කියලා. එහෙනම් තිස් දෙක තියෙනවා. තිස් දෙක අපි අඩු කරන අටක් අට නමය දහය එකොලා දොලා හතරයි. අට නමේ දහය එකකොලා දොලා මෙතන එකක් ගත්තනය අපි දෙකයි විසි හතරයි හනම් විසි හතර දෙකක් තියෙන. මයි කියනවා මෙියාව අපි දන්න හැටහතරයි. හරි අටරක්ට හැටහතරයි හයරක් කට එන්න පස්සරක් එන්න හැබ දෙකම එකයි. අටරක්ට හැට හතර අපි දන්නවා. එන අපි මෙියාව ලියගන්න අපි ඇති අපි ශිෂත් විභාගදී අපි පැන්සලෙන් උඩින් හිමිට ලියගන්න. එම නැත්තං අනිවාර්රයම ඔබ විවාාග බලන්න ගර මහත්මයා ෝ මත්මියකගේින් බිල්ල ගන්න ොටවුවඩට කො. කටවට කොල යාග කට වැට කරන්න කොල නන්න භාගත පාර්තුමන්තුවය කටු වැඩ කරන්න එඒ කටු වැඩට කරලා කටු වැඩින් පස්සේ අපිට පුළලුවන් නිවර දුත්තර කරයන්න. හොඳයි එනම් අපි අඩු කරාමේ තිස් දෙකෙන් අටක් එම් තිෙ අට කටුවන් විසිහතර හැබ දෙන්නක්කින්න. එනම් හට අපි දොලහද්දා ගත්තට දොලහදදා ගත්. හොන් ැ කත කර පහ මපිට න දොලහ දොලයි විසි අතර විපා විය වි වි කාවා. දැන්ු අපි ලියාගත එහෙනම් මෙහි ඇති අගේ කියද එනම් මෙයා අපි ගන්න දොළහයි මෙයා ගන්න අටයි මංක වනේද. අටවරත් දො දොළසරක්කට අපි ගත්ත උත්තරේ අනු හයයි. හරි අංක හතාහාට පශ්නුවල රටවතරුම්ගෙන අස ඇති පශ්නවට පිළිතුරු ලියන්. හරි. ට හැට හතරයි අපි ලිවනේ රතනමාව අපි අටෝරක්කට හැට හතරයි කියලා. මෙතන්ටාව දොහ මෙට දොළහක්කාව මෙට අට හරි දොයි දොයි විසිහතරයිටයි තිස් දෙකයි අටරක්ට හැට හතර නම්මයාගයාගේ කියද. මෙ සංකෙති රියජයාගේ වන්නේ දොළහ. එනං අපිට එකක් සොයාගත්තෝොත් ඉතුරේ අපිට දිකට මොහයාගෙන යන්න පුළුවන් හැම දෙයක්ම අපි සොයාගන්න ටඕනේ එකක් හැබැෑනං ඉ්ි අපිට හදාගනයන්න පුළුවන් හොඳයි සිසුන් හතර දෙකය බර පහතක මල් තිස්ක කිිලගෑම් මල් තිස්න කිලෝගෑම් සුනිල් ති එකක කිලෝගම් නිමල් විසිතුනෑ කිිලෝගෑම් බර වැඩිම සිසුව කවුද කෙලිම දීල තිෙන මෙන්න මෙයා බර වැඩි එන්න මෙයා අපිදාගත්ත එෙනම් බර වැඩිම එක්කෙන බර වැඩි කමල් දහනි ප්‍රශ්නිටයමු වැඩිම සමජත්වශස ප්‍රමාණයක් ඇති රූපය ැඩි ම තු මෙතැන් යන එකයි දෙකයි තුනයි හතරයි එකයි පහයි. එකයි දෙයි තුනයි හතරයි එකයි පහයි. එකයි දෙයි තුනයි හතරයි පහයි අතන යටයට එකයි ගන්න. එකයි දෙකයි තුනයි හතරයි පහයි මෙලොකුව එකයි හය ඒන අපි උත්තරේ ගත්ත තුන්ෙන උත්තරේ හ හොඳට තේරු ගන්නට උුන ොමයි වනු ප්‍රශ්නකා පොහම. මේ වටේ තියෙන එකත් අපි එකක් විදිට ගන්න. වටේ තියන එකත්ි එකක් විදදියට ගන්න දරටම අපි අතනගත් එකයිදක තුනයි හතරයි. හයි හය මේ ඔක්කොගම ඊට අඩු ප්‍රමාණයක් තියෙන්. හරි මෙත පහද රූපෝල ඇති සංකයක්ර රට හඳුනා ගෙන අංක එකකුල සහ දොල හා ප්‍රශ්නුවල ස්තැන්ට තිබිය යුතු සංක්‍යවතවරන්ඳනි අපි මෙතරනම් ගත්තා මෙතන අපි හොයා ගත්තා මෙන්න මේ දෙක අපි මේ දෙන්නව දයන ගත්තා එ දෙවරන්නේ දහට ඇනැතත් නමරද දෙක දහට. මෙවාපි දැනගත්ත. තුන්වරක්කට විසි අතරයි නැතන් අටවරත්තුන විසි හතරයි. අපි මොව දැනගත්තා හතරක් කතර විසිට නත හතරවරක් කට විසි අටයි. එහනම් මේ දහට හැදන්න කොහොමද. එ බලනම දහට කොද වි හ ක හර හ නරදෙ දහට අටරත්තු වි අතර හ අර විසිට යද එහම් කොහොම විසි නමයින් අප හන්නෙ මෙන්න මෙයා ගැන්න. මෙයාගෙන මම උත්තරේ ගන්නවා. න තිස් නේ කුම තිස්නමේ හැදෙන්. තුහොම තිස් නමේ හැදෙන් ඒනම් නම අයි දෙකයි එකොළහයි. එකොලයි දහටයි අටයි එකයි නමයයි විසි නමේ හරිද හරි නමයි දෙකයි එකොළහයි එකකොලහයි දහටයි විසි නමේ අටයි එකයි නම එක එකයි දෙකවන්න මෙයා හරි මෙ අපපි හොයාගත්. අපි මෙයාවත් ඔයා ගන්න. අටයි නමය දහයයි කොළහයි. පිසි හතරයි එකොල්හයි. හතරයි එකයි පහයි. යි තු ತರයි යි देखಕයි ತයි. ಮ्या අග ತರ කತರ විසිತ හತයි ತರයි එකಕಾයි යි යි ද එකයි එකයි සි යියි අයිಕයි නයිಕයි ತයි අපි ගತ ್ತರ ತ න ಇಲಗಿ ತත් බ මಂකිವ ತರවිද ගනිತ කमा. එ මූි ගන්ත සංකල්ප එකතු කිරීම වැඩි කිරීම එකක කිම අඩිරම වැිකිරම බද එක කිීම අඩුකිරීම වැඩිකිරීමම ස බැද බැදීම මේවල පින මූලික ගනිත සංකල් ප මුූලි ගත සංකල් පටි අපප ඒ එක රශි වෙලා තියනවා එන ූර්ග කසංකල් පටිකපි දාන. එන පස්සරත් වන පහළවයි. හයවරක් අතර විසි හතරය හතරා පහ තිස් පහයි. කෝ තිස් පහනෑ නිත්තර. හරි එනම් අපි ගත්ත මේකට උත්තරේ කීද ගත්තා තිස් පහ ගත්තා හරි පසරත්වන පහළවයි පහළය පහලොය තිහයි පස්සරත්වුණන පහලය පහළය පහලය තියයි. පසරත් වන පහලය පහලය පහලවය තියහයි හය හතරයි විසි අතරයි විසි අතරයි සි අතරයි හතලි සරයි. හතරක් පහ තිස් පහයි තිස් පහහි තිස් පයි හැත්තෑමයි මෙත හැත්තෑවන මේ උත්තරේ හැත්තෑවන මේ හැත්තෑව හැදෙන තිස් පහයි මං අආ කියනවා පසරතුන පහලුවය පහළුවය පහළුවය තියයි පසරත් වන පහළුවයි ත පහලෝට තව පහල දෙමා හයරක් අතර විසි අතරයි විසි අතරයි විසි අතරයි හතලි සටයි හතරපා තිස් පහයි තිස් පහයි තිස්පයි හැත්තව ඔ අපි තිස් පහ උතරේ ගත්තා. සාමචයෙන් අු ංකාවව ජීවතන වාසස්ථානය. මීවදය අපි දන්නවා මීවද ඉන්න ගුම්ගුනාදය කරමින් මීමැස්සු අපිට ෞෂධිය ගුණයක් දෙන හොඳම මී පැණි දෙන්නේේ මීවාද අපි මී මැස්සං ආරක්ෂා කරගන්න ටෝනේ ඊළන්ගට බමරෝදේ බමර පැණිත් ගන්න අපට බෙත් වෂද සඳහා බමර පැණිත් අපිට ගන්නවා. ඊළඟ මකුලු දැල් එම් අඩුම සංක්‍යාවේ එන්න ම මස්ුපදිවගේ ංචිලමට න. අම මීමමසි පොදවගේ චර ගොඩා ච ගොඩා බමර වඩත් ගොඩක් කට්ටියනෙ නං මකුළු දැලේ තමයි කට්ටියය අඩ්ඩුම ජීවත්න වාස්ථානයක්නන්නේ මකු දි කු ැල ැකලතියන මකළු දැේ මොුවගේ තැන්ගල බන්ද මකුද. . ඇයි අප ගෙදර නිතර එලිය තියන විදුලි පහන්ලඟ මකුළු දැල් බන්ධන අයි. මකළුව කරනද එන සතා වල්ල ගෙන ඒස්සාතාගේ යුස්ුබ න දක ඇ දදුල පුතල් හොඳර ලන්නඕනේ පරිසර ශිතති්‍රියාකාලා ම දපි කියල දෙනවා මකුළුව සත්තුවආපුුව මේ සතාගේ යුස්ස රාබීල ස රාබීල තමයි ජීවත්වයන්නේ. එතකොට දැන් අපේ විදුලිපුපුලුලඟ ඉන්නේ මේ මකුළවා ඇවිල්ල එලියටනවා සත්වා මකු දැලි පැටුණු අපන්ගේ අපිත් ගැවුණම එලනවාගෙනන්න කේටෙන් තමයි මේ මකුළවා මේ දැල්. හොඳයි රූපය දක්කන හැඩිය ති කඩදහසය කඩයිර දිගේ පළමුුවෙන් නමා මෙන්න මෙයාගෙන් ඉස්සල නමන්්ඩෝනේ මොවෙන් ඉස්සල නම නොන මේක කපල බලන්න ටනේ මං කපල බැලුවා කපල බලන්නො ඔබ මේ කඩර දිග මෙම කැප්පුවාලා මැද ඇති තිකෝණය කැපුූ විට ලැබෙන මෙ මැද තියන මෙන්න මොව මෙන්න මොව කපල දන්න ඕනේ මෙන්න මොව අපි කල දාන්නට ඕනේ මෙයා අපි කපල දාණඩුවන. හරි නැමවා කැපුවා කපුපුහම අපි ත්‍රකෝණසා චතුරස්්‍ර ත්‍රිකෝණසා චතුරස්සයන ත්‍රිකෝණයවා අපිට හතරක් චතුරස්ව නවා දෙකකබ මේ කපල බලන්නන් මේ මේ මෙහාහට නෑමල කපුපුහම මෙයා ඉවත්වෙනවා ඉවත් චාම මෙන්න මේ හතර අපිට දක්න ලැබෙනවා මේ කෑලි දෙකට අපිට චතුරස්ස දෙකක් වෙදට පිහිට නොම්. හොදයි මෙින මෙතන පහකොට ජාය ඇති සංකය යේදී ඇති රටාාවකට අනුවේ. ඒහි ස්කොටුවට හිස්කොටු පෙළට ගැලපෙන පිතුර තෝරන්න ඕනේ. හිස්කොටු පෙිට ගැපෙන පිළිතුර තෝරන්නට ඕනේ. අපිම් හිස්කොටුවට ගැලපෙන පිළිතුර තෝරන්න යන්න දැන් හිස්කොටුවට ගැලපෙන පිළිතුර අපි තෝරන්ඩ යන්නේ මේ ආකාරයට අපි ඉස්කොටට ගැලපෙන පිළිතුර තෝරණවා හරි. නැ බලමුර සි අට තිස් සත තියෙන එනම් අපි බල නො මේ දෙක අතර තියන වෙනසමකක්ද කිය මේ දෙක අතර තියන වෙන ස්බාන. විසි අට විසිනාමේ තිය තිස්සක තිස් දෙක තිස්තුන තිස් අතර තිස්පා තිස්සයි තිසතා මේ අතර නම අත්තියෙන. හතරිසයි හතිසර අධදිනම පනාා පනසක පනස්ක පනස්තුර පණසා. හලස්සය හතරිස හතරිසක අදිනම පනනාහා පනසක පනස්සක පනස්තුරු පනස පනස්පාමය අතර නොමයඇත් එනම් නම ේන කොටස්ටිකක් අපි බලන. නම එන කොටස්ටි අපි බලනවා මේ මෙ තෙන්න්ට ඔබ්බපුවාම හරියන විදිිය ඒනම් ඔබපුවාහම හරියන්න විදි අපිට එනවා මෙ මේ ආකාරයට අපිට ගන්නපුලන් උත්තරේ අපි ගණපුලන් උත්තරේ මේගේ දෙවනි උත්තරේ තමයි අපිට හට පුළුවන් එල හයයි නමයයි මෙතන අපි දහය නමයයි දහනමයයි දහට එකක් කඩ නමයයි එහ ඉළඟට ගත්තා දහට එකේ විසිත එක තිස්සයි එකේ තිස්සය එකේ විසිත එකේ තිස්සය එන හැ හතරයි හැත්ත තුනයි නමයයි ඉළඟට අසු දෙකයි අනුව එකයි විදියට අපි ගත්තා අපේ පන්තිය උසමලමය සරත්වය සරත් ඉගනීමට ඉතා දක්ෂය මේ කීමට අනුව සත්‍යය වන්නේ උත්සමලමයි සියලු දෙනාාම දක්ෂයේ පන්තිය සිටින සියලෝ දෙනාම උසලමයි සරත් උසලමයක එමෙන්ම සරත් ඉගනීමට දක්ෂය වන බලනවා අපි මොකදමි කියල තියෙ බලම අපිමුකදමි කියන්න අපේ පන්තිය උසමලමයා සරත් උසමල හැබැයි සරත් ඉගනීමට හරිම දක්ෂය ඉගනීමට හරිම දක්ෂයා. මේ කියමනට අනුව සත්‍ය වන්නේ එනම් අපිට ගන්න පුළුවන් එකම උත්තරේ තමයි සරත් උසලමෙ හරි. සරත් ඉගීමට දස් එන සරත් ඉගරිීමට දක්ෂේ. මේ කියෙමන නුසත්්‍යව වන්නේ සරත් උස ලමයෙක් එමෙන් සරත් ඉගරීමට දක්ෂේක්. අප ම ල්ළගේෙට හිස්සට සුදුසු වචනය තුොරන් එනම් ආයාත නිර්යාාත එන පිටරටින්ගේ නෑවා අපි ලංකාව ය නාන එන අප එන කියෙනෙකු කියන්න අයාත නිර්්‍යාත් එ ආගමන අපි ගන්නවා ආගමනය වෙනවා ඒනං. විගමන එනවා යන ආගමන විගමන ආයාත නිර්යාත නම් ආගමන විගමන හනම් ගිය ගමන එන්නෙත් නෑ ගමන එන්නෙත් නෑ මේ වචන දේපුතේ ඉගෙන ගන්න ඕනේ හරි යුගල යුගල පදා අපිගෙන ගන්නනේ ුගල පදත් අපේ ශිෂ්‍යත විභාගය අපි මනිනෝ සිංහල දැනුම කෙසේදයන්න ඔබේ එක සිට නමේත එක් ඇති උත්තේ සංඛ්‍යාවල එකද එක එකේ සිට නමේතෙක් එන එක සිට නමේට අපි දිගටම ගන්න. එ අපි ගන්නවා දිගටම එ දෙ තුන හතර පහා හය හත ඉ නම ඔන්න එකේ සිට නේ දක්ගම එකක ද නමට අපි ඔක්කමටි ගත්තා හෙනම් අපි ගැන ඔත්තේ සංකැම නම ඔොත්තේ ංකය කියෙන්. ඉරටේ සකය ගැ ඉතින තු දකින්ම් පෙද සංකය එන අප න්න ඔත්තේ ඉරටේ අප ඔත්තේ ඉදර අපේ පාරිත් ගහල තින ඔත්තේ දිනවල වාහන නැවත්වීම තහන. ඉරට්ටේ දිනවල වාන නැවත්තිීම තන ඔත්ේ රට අප ැනගන්න හම නැත්තන අපට ප්‍රශ්නමතිව ඔත්ේ රට පංචකාල ික්ගන්න නි උත් සංකයා කියන්න අපි දෙැෙන් බෙදෙ නති සංකය අපි ත්ත එක්ක තුහ හත මේිටි පයක්කෝ එකකතුුරුපුහම අපිටේනවා මෙන්න මේ උත්තරේ කියදන විසි පහා. තුනයකයි හතරයි. පායි හරයි නමයයි. නමයි හතයි දාස දාාසය නමයයි විසි පහයි. ඔන්න අපි උත්තරේ අපිටවා. හරි එනක්ිගත් උත්තරේ සිට නමේතිේ කොත්ේ ංකාවල එකක තු තමයි විසි. හරි මෙ රප අදුරකල කොට භාග සංකයාව ලස දැක්කන පිළිතුර භාග සකාවක්ලෙද අපි දුව පපුති පිසෙල්ල මේ බලන එක පෙළකට කී කියත් තිය එක පෙගට හතයි හරයි හ හර එ හතරක හතරයි හතරත්් දෙකටයි හතරත්තුන් ගල හතර කතර දශයයි.න හතරරක් කතර දාසයක් තියනු දස හතරක් තියන. එම් හතරරක් එකයි ර දසය එසේ නම් විමරප අදුක ොට සර භගස සංකවලස දැක්න පිළිතුර තමයි හතර එක මං නැවතත් කියනවා මෙන්න හතරයි මෙන්න හතරයි මෙන්න හතරයි මෙන්න හතරයි හතරරක් හතරක්කෝම දසය දාසයෙන් හතරක් මේ මුලුවක්කගෙන්ම දදාසියෙන් හතරක්තුමයි පාට කල තිෙන් එනම් හතරරක් එක හරයි හතරර කතර දාසය එනම් හතර එ එක තමා නිවැදිදිී ිතුර ලෙසාි බාරගන්නේ. දෙදා ශිස වර්සය ජනුවර් පළවෙෙන්දා බදාද දිනයක් නම් දෙදාශසයක ජනවාරි පළවෙන්දා වෙන්න කවදාද. එහනම් පුතේ අවුරදු හතරෙන් හතරතමමා අධිකවුරුද්දක්කෙන්ෙන එනම් විස්්සයි අවදු දෙදා ශසිය අතරයා අධිකුරුයකර තින දින තුන්සේ හට පහ තුන්සේ හැට හයක් සාමානය අවුද තියන දින තුන්සේ හැට පහයි අධිකවුරුද තින දින තුන්සය හැට හයයි මේ දින තුන්සේ හටයි අපි බේරවා හතර පහ ටිස් පහයි. එකක් ඉතුරරි හතරපා තිස් පහයි එකක් ඉතුරයි. දසට හතර හතයි හතර දෙ ද හතරයි. හතරත් දෙක දා හතරයි. දහරයි දසේ හතරග්‍ය මතුරු දෙක දා හතර පහලව දසේ හරි ඔන්න මං අය හදනවා දෙද ශවිශ්වර්ෂය ජනනාර පලේෙන්ද බදදා අද. එය දින තුන්සසිිය හැටහයක් සාමානයෙන් දින තුන්සිය හැට පහක් වෙන අවුරුද්දක. ගහරවාද තමන් ඉර එ බදාාද දිනයක්. එනම් බදාාද දිනයක් න දෙකක් ඉතුරන. එන බධා ප්‍රස් පෙන්ද සිකරාධ න අපි ගන්න උත්තරය සිකරාදල මන් ත් කියවා අව හර ස තිි අවරුදක් කිය න අි වරදය නතුන් ට හයායි අපි දවස් හතක් ති න හතැ බෙදන සතිිගන් ොයායගන්න න තිිපනස් දෙකයි. එන සතිපනස් දෙයි ඒ ගහරද දවසක්න එක . මයි උගක් කලාට වෙන්නන්නේ දින තුන්සිේ හැට හයයක් වුණ තින් අපිට දින දෙකක්කට එනම් බදාද බ්‍රාස්්පතින්ද සිකුරාද තවද වස් දෙ එකක් ඉදිරියට යනු. හොඳයි විසි එක්වෙනි ප්‍රශ්නය විසි දෙවැනි ප්‍රශ්නය වලාකුළු හරියට අතේ ගෑවෙන නොගෑවෙන තරමට ලංවෙලා තියනවා. වගේ පෙනුුණි ඇගේ හිරිගඩු පෙපෙන තරමට සීතලක් තිබුණා ඒත් අවට හරිම ලස්සනයි. ඇැය බාගකින් හෝටන් හෝටන් තැන්නට ලඟා වෙන්න පුළුවන්වීම ගැන අපි බොහෝ සතුටුණා. අපි කියවත් දෙපුතේ අපේ අසන්නන්ට. හොඳට තේරෙන්ට කියනද අප අපේ රූපහහිනි නාලිකාවල රූපහන් නාලිකාවල ප්‍රෝෘති ප්‍රකාශයදයියකුළ හැියයට අපි කියන හොඳට. අපිට හොඳට ඇහුම් කන් දෙන්න විදියට. අපි හොඳට තේරෙන විදියට අපි සහර නාලිකා බලන්න ඇමකද ප්‍රෘතිය ප්‍ර තේරෙන්නයකි. නිසා අපි ඉතාමත්ම හොඳ හොඳ සවන් දෙන්නෙක්වෙන්නරු සවන් දෙන්නක් හොඳනාං අපි කියන කෙන කියන කෙන හරිටම එක කියනවෙන්න මේ වගේ. වලාකොළු හරියට අතේ ගෑවෙන්න නොගෑවෙන තරමට ලංවෙලා තියෙනවා වගේ පෙනුනේ. ඇගේ හිරිගඩු පිපෙන තරමට සීතලක් තිබුණා. ඒත් අවට හරිම ලස්සනයි. ඒ බාගයකින් හෝටන් තැන්නට ලඟාවෙන්න පුළුවන්වීම ගැ අපි බහෝසත්ට ව ඔන්නමං කියවද්ද මේ විරාම ලකුණුත් මම හොඳටම පාවිච්චි කලා. නැවතැන්ට කියන්න නවත් අන්ඩට කියන්නේෙ. ්‍රමාව කියන්න පොඩක් කුසුමාරක් කියවන්ගෙනම් ඒ එක අපිඉගෙන ගන්න ඕනේ අපි ජීවිතයට ශිශ්්‍යතය බාගේ ඔබ අසමත් මම කියන්නේ කඩේම් ලකුණට එන්න ප්‍රමාද වුණත් ඔබ ජීවිතයට ජීවිතයගෙන ගන්නට ඕනේ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒකයි ම මේ කියන්නේ ඔබට. මෙවැනි විරාමලකුණුත් අපි භාවිතා කරමින් අපි කේවීම කරන්නටන්න හොඳයි. හෝටන් තැන පීට ඇත්තේ සබරගුම පලාතේ මදධ්‍යම පලාතේ ූ පලාතේ අපි හෝටන් තැන්න ගහාහම් හරි සීතයි අපට දැන ඇගේ හිරිකඩු පිපේන හරි සීතයි. එනං හෝටන් තැන පිටලා තියෙන්නේ මද්‍යම පලාතේ හොටන් තැන පිරිරලතයෙන්නේ මධ්‍යම පලාතේ. මේ හැති දේශගුණන පිළිබඳ කිවහක් මොක්ද කිවන්නේ දැන්ගේ හිිගරු පිෙනවා එ සීත ලක් තිබනා. හනම් මකක්ද ශීත තමයි අපිට ගන්න සීතක් ීත ත් අව හම ලස්සනය කෙකු එම් සීත තමයි හොටන්ටැන්නේ තිෙන්. පාතරූපය අඳුරුප කල සම චතුරශවය සමාන චතුරවස්ස කියත් තියෙන . දැන් මේ මේ සචු සම චතුරස්වය ගත්තාම මේ වගේ කීයක් වෙයිදමයකි. මේ වගේ හතරක් තිය නොම බන් එකයි දෙකයි තුනයි හතරයි. අපි මෙ හි ප්‍රමාණයක් ඇන්දොත්. අපිට පුළුවන් හ හදාගන්න. එනම් හතරයි හතරයි අටයි. ඒනම් අඳුරූ කල සමජාතු සමාන සමජතු රස කියත්ති න ඔන්නන් අපි සමජදරස ප්‍රමාණය දසයක් කියල ගන්න අපි කොම දශයක් ගන්න හතරදාසයි. හ හ හතයි හරයි. අඳු කොල සමඳදවත්වට සමාන සම චතුරවස්ස තියෙනවා දාසයක් හතරලක් කතර දාසයයි මෙන්න මේ ප්‍රමාණි තමයි අපිට ගන්නට පුළුවන් එනම් අප අදුරු කොල කොටස අපි බලන්න මේක ඔබලා අපි බැලුවෝතින් අන්දුරු කරල තියෙනවා අපි සම්පූර්ණ බැලුවොත් හතරයි ඒකෙන් කොටස් හතරක් තමයි අපිට තියෙන එනම් හතරර කතර දාසයක් තමයි අපිට සමාන චතුවස් ප්‍රමාණය අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. හොඳයිවා. හදක්න ලාමේ ගිනි පෙටි තුනක් එක පෙළට අලවා තිබූ ආකාරය මේ ගිනිිපෙට්‍රි තුනම එක දිකට තැබූ විට අඳුරු කල කොටසේ වටේ දිග ආ එන අදුර කල මේ වටේ දිග මෙයා දොලහයි කලා දාල එනම් මෙතන දෙයින මෙතර දෙයිදයි දෙයි හතරයි. ඒනම් අපි ගන්න පුළුවන් විසි අටයි දොයි දොයි විසි අතරයි විසි පාය විසි අයයි විසි අතයි විසි අටයි මේ දොලාහ ව දෙයි මේ දෙයි දෙයි හතරයි ඒනම් අපි ගන්න පුළුවන් වි सेන්ටිමට ඒනං එකදිකරතව නම අඳුරු කොලකොටසේ මෙන මේ අඳුරු කරපු කොටසේ මෙතන දොළහ දොළයි විසි අතරයි අටයි විසි අතරයි හතරයි මෙතැන දෙකක් තියන ප්‍රමාණ මේ දෙකයි දෙකයි හතරයි. ඒනං අපි ගන්න පුළන් සැටිමිටර් විසි අටක් විදියට. එලක් හතරින් යුත් සංඛයාවගේ එම සංකාවේ පළොමු ඉලක්කම හතරයිනි ල්ලක්කම මෙ තුංගනයා . පළමුයිලක්කම හතරවෙනිී ලක්කම මෙන් තුන්ගුණය. දෙවනි ලක්කම තුන්ග ලක්කමෙන් තුගුණනයක් එම සංකයකුමක්ද. අපි බලනවා. එහෙනම් පළමු ඉලක්කම හතරනි ලක්කම මෙ තුංගුණයක්. අපි බලනවා. තුංවරත්තුන නමයක් එෙන්න්න ඕනේ. මෙතන ැහෙනම් මෙතන ගත්තා. දෙවරත් වන හයයි. හරි මෙන්න මෙයා හයාපියාව. ඊළඟට කියනවා? ක්ක හැනු සංගේම සංකයි පළුම ලක්කම හරන ලක්කමෙන් තුංගුණනය දෙවෙනි ක්කම තුංගනී ලක්කම තුුණයා. දෙවෙනි ලක්කම තුගනි ලක්කම මෙ තුංගුණයක් දෙවෙනි ලක්කම මෙයා වගේ තුන තුනයි. මෙයා වගේ තුනයි. දෙනි ලක්කම තුංගනි ලක්කමෙන් තුංගුණයා මොවගේ තුනයි. එන අපේ ගන්න පුළුවන් උත්තරේ කියද හයිදස්තුන්සේ තුළ අය ගන්නට ොනොඔලුවට? ලක් හතරින් යුත් සංක්‍යාවක් මෙන්න හතර එම සංකාවේ පළමු ඉලක්කම හතරන ලක්කවම මෙ තුංගුණය මෙයා වගේ තුංගනයක්. හරි දෙවනි ලක්කම තුගනිලකම මෙ තුගනාන් මෙයා වගේ තුනක්. රි දෙවනි ලක්කම තුංගනිලක්ක තුගනයක් මෙන්න දෙවනි ලක්කම මෙයාාවගේ තුංගනයම සංඛ්‍යාකුමක් ද හයිදස්තුන්සිය දොලා. මේී දැන සුපතුුන් පැතක ආකුතියක්. වටේ කඩීදතුවෙලින් දක්වා ඇති රාමෝට සටමිට එකක් ඇතුළත්වෙේ මෙන්න මෙයාට සටිමීට එකක් තිේෙනන. එකයි CMම් තියනම් මෙයාට එක ඇැතුළත්තුලු. වටේ රාමේ මතුපිට විශාලත්වය අපි ගන්නා මතුපිටම විශාලත්වේ නම් මෙ හතර ඒකයි නම් මෙය පහයි. පහයි පහයි මෙම හයි එකක් වැඩිය නොන මෙයාට එම් හතර පහ අපි ගත්තා. පහයි මොකද දෙක දාලතින් එනම් වර්ග මෙ දෙකක්න වර්ද සටිමීටර් තිස් පහතරපා තිස් පහයි වට්ටිය ඇති පළතුරු පිළබඳ තුොරතුරු පහතා කරයට සංකේත ඇසුරෙන් දක්වා ඇත අඩුයි මේ සංකේතෙන වැඩි කියල තිෙන. බඩි මේ සංකේත අඩුව කියලා තියෙන එනම් අම්ඹ මගතතින් අබ අඩුයි දවල් අම්බ වැඩි දොඩක් එ අප හනු පශ්න වටිය වැඩියම් ඇත්ත මොනවාවද එනම් අම්බ අඩුයි අම් අඩුවයි දවල් අඹබ වැඩි දොඩක් එම් දුඩංගොට වැඩි නං අපි වැඩියම තියෙන්නේ දොඩක් ඒතුම තර්කනය කියලා කොටසක්තිය නවා පලිට පසුපතරය හදන්නේ ඉගෙනුම් හැකිය දාහතරකින් දාහතරගේ එකක් තමයි මේ තර්කනය කියන නම් අපි තර්කනය කරන අඩුයි වැඩී වැඩී අඩුයි එ අම්බ වැඩි අඩු ඉදුල් එනම් අඹ වැඩි දොඩක් මෙතින් මේ සංකේතය. මේ සංකේතන පිතර්ක කර එහනම් වටේ වැඩියම් ඇත්තේ දොඩක්. හරි පටියේත පදුපෙනම් තුරතුර පහතාකට ංකත ඇසුරින් දක්ල තියෙනවා. අපේ ගහනවා මෙන මේ ආකාරයද අඩු පළතුරු වර්ගේ සිට වැඩි පළතුරු දක්කා ආරෝහොන එහම්. ආරෝහණ කියන්නේ අඩුුවකේ නම් වැඩියකට එනම් අඩුයකේ වැඩියකට අපි ගත්තා මොනවාද දවල් අම්බ දොඩක් ම් වැඩියේ නම් ගත්තා අපි දවල් අබ දොඩක් එනම් අඩු පලතුරු වර්ගේ සිට වැඩපෙරුද්දක්වා ආරෝහෝණ කරමයට ලිව්වාහම අපි ගත්තා දවල් ඊට පස්සේ අම්ඹ අවසාන්ටාව දොඩක් එ ආරෝහණ ක්‍රමයට අපි මෙින මේ ආකාරයට ලිව්වා මෙන්න අඩු වැඩි. අම්බ දිවුල් අම්ඹ වැඩි දොඩන් එ අපි ගත්තා දිවූල් අඹ දොඩංග දියට. ඒ රූපයෙන් දැක්වෙන තරාදිය දෙපැත්තේ බර සමානය. සමානයි. එනම් මේ දෙක ගැන කියනවා. මෙයා ගැන කියනෝ මෙයා ගැන කියනවා. මෙයාව පාත්වෙලා තියෙනවා. ය පාත්තෙන්නේ මෙන්න මෙයා මෙ හට ගිහාම. හරි? මෙ තැන ලොකය එකකත් තියෙන මේක කපුපුවාම තව එකක් එනවා. එනම් අපිට මෙයා දෙකක් සමානයමයා. එන අපි ගන්න පුළුවන් මෙන්න මේ හතර මෙයාට දැම්මතින් මේ හතර මෙයාට දැම්මතින් මෙයා හරියට ගාන්ට හැදින බලන් මේ දෙකට දෙකයි මේ දෙකට දෙකයි එ මෙයා අට තව දෙකක් දෙම මේ දෙක මේට සමානයින් එ හතරයි එහනම් අපිම රවුන්්ටි කෙනෑ. තිකන එන දිජුකෝනාස්ශරෙන්න ගෘුතයන්න අපි තිකෝන ටිකතමයි ගැන් විසි නමය. හරි. මේ රූපය පරිමිති අහතලියක් නම් දෙක සැටිමිටර් කියර. මෙතන දොලහ තියනවා. හැබ දොළහ මෙතැනින් මේ පොටිකොටස් දෙකක් අඩුවනවා. එ හතරයි හතරක් අඩුවනවා. දොලහැ මේ කොටස හට දික් කලාගමක. අපිට හතරක් අඩුවනවා. එහම් අපිට වවා. අටයි නමය අදාහය කොළ හැත් ොල මේ කොටස් දෙකට තරක් අපිට අඩුවනවා. ඒ කොටස් දෙක තමයි මේ කැපිලා අඩුවෙලා තියෙන්. හොඳයි තිස්සෙක්කනි ප්‍රශ්නය අංක තිස්සෙක සසා තියක ප්‍රශ්න සඳහා පාතවෘරුතයේ දැක්කන සම්න්ධයට ගැලපෙන පිළිතුර තෝරන්. පලාාතිය නව නගරතියන රාජධානී. එන මානුවර රාජධානය අන්රාධපර රාජධානය දබදනය රාජානය ආපෝරජන කෝට්ටේ රාජධානය අමනව දක්කු. ඊඟක කේතුව ගණකය ගෝල ගනකාබය සිලින්දදේ මෙට අපි කියනවා මෙන්න මේ වී ලමොනවද අපි මේ වට කියන්නේ ගන වස්තු කියල කේතුව ගණ ගනකාබේ ගෝල සිලින්ටරේ. පාත විස්තර වලින් කියවෙන වචනේ තෝරන්න මුල්ලකුරකාමතයහි ඇත වාමතෙහි නැමත දෙවනාකර දෙවනාකර සවනෙහි වනෙහි නෑ දෙවනාකර සවනෙහි ඇත පවනෙහි නැත පවන සවනතියන. දෙවනාකර කතුරෙහි නැත යතුරෙහි ඇත වෙන අප ගත්ත උත්තරේ. ස මුල්ලකුර කමතෙහි ඇත කමත තියෙනවා. වමත නෑ දෙවනාකර සවනෙහි වනෙහි කියන එක නෑ මේ ටික නෑ තෙවනාකර කතුරෙහි නැත කතුෙහි නැ යතුරෙහි ඇත තුරෙහි නැත ය අපට තුරේ ැහෙනම් අපි ගත්තා කසය. දෙ දාශය වර්ෂය ජනවාරි පළවිනි ද සිකුරාදාවකි මේ නවා මාස්සයට ඇති ්‍රස්පතිිද සිුරාධද දින බලන්නට නේන බ්‍රහ්පතිනසා සිකරාධද දිනා පිටික එකතු කරගන්නට ඕන එන අපි දිගටම යනවා ජනවාරි එක සිකුරාද එක සිකුරාද. අපි දගත සිකුරාද දෙක තුන්න හතර පහ හය හතවිිබල් සිරා සනසුරාද ඉවිධ සඳුද අඟහරුවාද බදාද ප්‍රහශ්පති. හරි අනමල්ලි්වා අප ගහනන්නේ සිකුරාධ එන්න බ්‍රස්්පති දන්න ඔන්න පිියාගෙන ගිය සිකුරාද සසුරද ද සෞන්ද අඟරුවද බදාා ්‍රස්පිද එනම හතයි. ජනුව මාසර දින තිස්සකයි. එක මත තියාග නොනයා ඒ රාශ්්‍රීෙන්තම පිහදාගන්න යෑ හරි එක දෙක්ක තුන්න හතර පහය හත දින හතමක් හැදවා. හයි හතරකක හතේ අතර දෙක ධාතරයි හතරත්තුුණු විසිය එකයි හතරක් තර විසි අටයි. හතරක් පහ එන්න නෑ. තිස්ස විසිට විශ්නම තිය තිස්සක මෙතර තුනක් කෙන්නොවා. එනම් සිකුරාද සනසුරාද කිරිද. එන අපි ගත්තා උත්තරේ විදියට මෙ මේ උත්තරේ මේ උතර විදිර ගත් අපි දිගට මේ හදාගෙන යන්න ටඕනෙ මෙන මෙයා කාරයට. සිකුරාධ දිනතව මේ එන්නේ. හරි මේ සිකුරාදත් සිුරාදත් සිුරාද. හරි එටවස බ්‍රාස්්පතින්ද දින මෙ ්‍රස්්පතින්ද දින ටිකේ නොට එකයි දෙකයි තුනයි හතරයි එනඟ අප උත්තරේනවා සිකුරාධ දින මේ පහයනවා බ්‍රාස්පතිින්ද දින මේ හතරේනවා මෙන් සිකුරාධ දින පහ මේ බ්‍රාස්්පින්ද දින හතර. තිස් පස්සි මේ ෘතින් අටෙන්ගි පාටකෙන්රු ෘතතිය හර. රකා ගණන අප හනම් අප ගන මේ අටෙන් එකක් පාට කරන්න ඒනං අපි අඳින් දෝනේ මෙන්න එකක් කැන්ද මෙන්න එකක් කැන්ද දෙකක් කැන්ද තුනක් කැන්ද හතරක් කැන්ද. එකයි දෙයි තුනයි හතරයි පහයි හයයි හතයිටයි එකයි දෙයි තුනයි හතරයි පහයි හයයි හතයි හටයි.ඒ අපිට රේකා කිය කැඳන්න ටෝනේ යි එකයි මේකක් කැදම එකයි දෙකයි එකක් ඇන්ද දෙක් කැද තුනක්ඇන්ද හතරක් කඇද එනම් රේකමට හතරක් ැදමුතු මේක අටේෙන් එකක් පාට කරන්න පුළුවන්බි මෙම කොටේ වාසනාන්කේ හතනම් මෙම කොටේ වාසනාන්ක හතනම් අප අහනවා දෙවෙන කොටුවේ වාසනයංක කියල කියලා. හරි අපි කොමත මේ හදා ගන්න නම් දෙවන කොටුවේයන්කේ අපි හදනවා මෙම කොටුවේ වාසනාන්කේ හතලු වාසංකේ හතයි කියල කියනවාවා හත විදියට අපි ගන්නවා අපි ගත්තා අපි උත්තර විදියට ගත්තා හය හරි. හ අපි ගත්තා හය දාසයයි දාසයයි හත මේ මේ දෙක එකතු කර මේ දෙක එකතු කර විසි හය ඇති ස්පහා ඒක වෙනමතිනේ අපි රවට්ටන්ට කියලතිෙද. ඒම් අපි ගත්ත මේකේ හයයි එකයි එකතු කරොම හතාව. ඒම් හතරයි දෙක එකතු කරපොම අයගෙන මෙ උත්තරේ අප හැ විදිට ගත්ත. හරි එම් වාසනාංක කන්නට තින හය එකයි හතයි හතරයි දෙකයි හ. සත්න පසනේ පාරක තාරදැමු කොටස අට හයකි තාර නොදැමූ කොටස මීටර් හාරසියයි මේ අට හයෙන් අට හයෙන් දෙකක් තියනවා එනම් එකකොටසක් දෙසීයයි දෙසියි දෙසීයයි හාරසයක් කඩප හරි. එ අප ගන මීටර් හසසින තාරදැමු කොටසේන එක කොටසක් දෙසීය නම් කොටසට එක්දා සයිසියයක් වෙනවා. එක්දා සයිසියෙන් හරිසියක්ක් අපේ අඩු කරන්න ඕ මේ තර නොදැ කොටසමීර් හරිසියන් බින්දුවයි බින්දුවයි හයෙන් හතර ගාම් දෙකයි එක්දස් දෙසීයයි. මං නැවති කියන්න ද පාර්ක තර්ම කොටස අට හයාට හයකි. තර නොදැමූ කොටස මීටර් හාරිසිය. දාලනෑ මීටර් හරිසිය එනම් මේ අටෙන් හයක් න හටන් හය දෙකක් එන එක් කොටසක් ැන දෙසීයයි කොටස් දෙක් න නැ එනම් හාරසිීයයි. ඒ එකකොටස දෙසේ නම් කොට සට අටක් අටක් කියන්නේ අටරද් දෙක දසය එන තර දැමූ කොටසනං අප තර නොදමුූටස ී හාරසීයක් නං තර දැමුූ කොටස මීට කියදගෙ අපට එන උත්තරේ මෙන්න මේ ආකාරයට එක් දස් දෙසීයයි. මේ ගත්ත උත්තරේ අපි එක් දස දෙසය වසයෙන් අපි ගන්නවා. තිෙස් අටවිනි ප්‍රශ්නය. කොටස් දෙම සමානවන පෙලිය පීගත්තා පී ගත්තා එම් ගත්තා නෑ මෙම පයින් කර ඒග අපි වැඩක් නෑ. ඉට පස අපි ගත්තා පුෘර්තය හරි පුෘතිඇත්තුල පොඩිය එක හරි මෙතන ගත්තා මේ අනි පැත්තගහල ඒ හරියන්න ද යත්ත පිය අත්තැරි. ඔ කටුවට කරන කොලේ කරන ජාතිමං උපටි කියන්නේ ඉළඟ අපි ගත්තා යටටි පිකර නට ඉදක් ගහන නැත්ත හරි අදානවා අපි එවැනි පපුංචි ක්‍රාරකම්ටික්න න එතකරුතුමයි හරිය දැම මේ කරේ හරිදම්ම දිරිගැහව කැප්වා අප අයින් කර. ඇැබම මකන්න ඕනේ හරි මකන්නට ඕනේ ඇත්තං කොටවැඩ කොලම ලියගත්ත අපි වැඩේ කර එන මෙ එතන හත තියනවා. මයාගෙත් හත තියනවා. මයාගෙ පහ තියනවා. මයාගෙත් පහ තියනවා. මෑග හයි තියනවා මෑගෙත හයි තියනවා. මයාගෙත හතර තියනවා මයාගෙත් හතර තියනවා. මයාගෙත් දෙක තියනවා. මගේ එක තියෙනවාමග බින්දුව තියන මේගේ බිදුුවට එනම් ලකුණු දෙක හ මාරක් අපිට ලැබෙනවා. තිස් අටවෙනි ප්‍රශ්නය. තිස් නම නි ප්‍රශ්නයට තියනවා පාතූප දෙෙස බලා අසා ඇති ප්‍රශ්නයට පිළිතුරුතුරන් සංගීතයට නැටුමට කැමති ලමයි කවුද මෙන්න මේ නැටුමට කැමතියයි නොම මේකි. මේක සංගීතයට කැමැතියයි හා. අපේ හනවා සංගීතයට හා නැටුමට කැමති මේ දෙගොල්ලම එක තුලා ඉන්න කොහෙද. මෙන්න මෙතන ඉන්නවා. කොහෙදන්නේ මෙන්න මේ පස්වෙනිය. මේ ඉන්න පස්වෙනිය. එයා මේ නැටුමටත් තිවා සංගීතයටටත්තින්නවා. එනම් අපි මේ සටහන බල්ලා විභාගටත්වේ නොමේ වගේම මේ වගේ ඇඳලා සංගීත නැටුම් චිත්්‍ර. කෑම ජාති පලතුර වර්ග එවි විධාකාරෙන්වා ඒන වැටික තමයි දාල ති එකට සම්බන්දය එක එ අපිට මෙමත නිහන්නේ නැටුමට සංගීතයට මෙ නැටුමටත් ති සංගීතයට ඉන්න. හතලෙස්සනි ප්‍රශ්නය මෙම රූපය ඇති රිජුකෝන ගන්නුම් පුතේ දේ විජකෝන කියන මෙ මාකාරයට තියනෙවා මේකට රජුකෝන මති මෙන්න මේවා. හරි. ඒ වගේවා එකක තියෙනවා හතර. එකයි දෙකයි තුනයි හතරයි. එකයි දෙකයි තුනයි හතරයි. එකයි දෙකයි තුනයි හතරයි. හරි එනං අපිට එනවා විජුකෝන එ මේ අකාට විජුකෝනවා හතරර කතර දාසයක් එනවා. එනම් මේ කොළස්සොලට එ හර. वा देख तुन हतराई पहाई हाई ई अट नमदा दतुना हरा पहालवाई हरा हरा के घतरा हरा देखतुन ददहा तुए हरा पहलवा दहातना हतराईतना हतराई तना हतराई हरान दलाई දහතුනයි දා හතරයි මෙ තැන පහළවයි යි දාසිය. එනම් එන ඔක්කොම ලජුකන්න ගන්න දාසියයි. එනං ද්‍යපුතේ ලංකා බැංකුව මගෙන් උබත් එෙක්ක සාකච්ඡා කළ ශිෂ්ෂතු විභාගටයන අභිහෝගතා පරීක්ෂණය මනින හරෙන් ප්‍රශ්නපත්තරෙ ම අවසන් කළ මහහිතැන්නේ මේ ප්‍රශ්න පත්‍ර හතරෙන්ම. අපි එකකෙට වෙනස්. ඉගෙනු හැකයා දාහතරට අදාළව. අපේ එකස්වේණයේ සිට පහස්වේනය දක්වාම තිබෙන සියලුම ගනිත ගැටලු සහ මවබස ආශ්‍රිත ක්‍රියාකාරකම් සහ පරිසර යාශත්‍ර ්‍රියාකාරකම් ොලින් තමයි මේ අප මේ ප්‍රශ්නපතරය සකස් කලදයෙන් උබ මේ ප්‍රශ්නපතර පරිශනයටට ගන්නට ඔබ උනන්වවෙන්නටුව එකට හේතුව තමයි ලංකා බැංකුවේ ප්‍රජාසත් කාරයක්ක් දිියට මේ කරන. වැඩසටහන ඔබගෙත් සයෝගයතියව. ඉතා හොඳන් පරශශල්ය කරලා ඉහළ මලකුණක් අදගෙන ලංකාව, හොඳ පුරවසය කවී කියළ බපොරොත්ති අතින ෝ මිස්තව සිියල නාටම අයිබෝවන්.